Hello guys, කොහොමද ඉතින් ඔන්න Minecraft video එකක් ගේන්න තමයි යන්නේ. ඊට කලින් කියන්න දෙයක් තියෙනවා. මගේ Minecraft app එකේ වෙච්ච අවුල නිසා මගේ Minecraft world ලොකම delete වෙලා ගියා. ඉතින් මේ ඊට පස්සේ මම world එකක් හදලා වැඩ කරන්න දෙන කම්මැලිකමට creative දාම එක ආතල් ගන්නවා. ඉතින් ඒ වගේ ගොන් ආතල්ලයක් තමයි අඩත් පෙන්වන්න යන්නේ. ඉතින් මම creative දාලා බිම් මලකින් ගයක් හදන්න යන්නේ. ඉතින් බිම් මලක් අරගෙන යක් හදන විදිය මම ඔයගලන්ට පෙන්වන්න යන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේක දන්නවත් ඇති. කමක් නැහැ. ඉතින් අපි video එකට යමු. ඉතින් මේ වගේ ඔයගොල්ලෝ මුලින්ම බිම් මලක් හොයා ගන්න ඕන. සමහර ඔයගේ world එකේ බිම් මලක් නැති වෙන්න පුළුවන්. මේ වගේ කොළපාට තද කොළපාට ගස් තියෙන world වලට මම නම දන්නේ නැහැ හරියට ඒවට කියන බිම් මල් තියෙන්නේ. ඉතින් අපි බිම් මලක් මේ වගේ හොයා ගන්න ඕනේ. ඊට පස්සේ අපි අපේ වැඩ ටික පටන් ගන්න ඕනේ. මේක fun එකට කරන වැඩ. ඉතින් ඔයගොල්ලෝ මෙන්න මෙහෙම මුලින්ම යට ලස්සනට design කර ගන්න ඕනේ. ඔයගොල්ලෝ බලන් ඉන්න මම ඒක කරන හැටි. ඉතින් මේ තින් trap doors මේවා මේ යටට දාන දේවල් නෙමෙයි මේ දොරවල්. ඉතින් මේක මම දැන් දාන්නේ ලස්සනට. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් කැමති දැන් මෙතනට පාවිච්චි කරන්න. මම පාවිච්චි කරන trap doors ඉතින් background එකේ සද්දයක් ඇහෙනවා නම් ගණන් ගන්න එපා මේ වහිනවා මාර වැස්සක් තියෙන මේ දවස්වල ඉතින් මේ විදිහට trap doors ටික වටේම හොයා තියා ගන්න ඕනේ ලස්සනට ඒක ලස්සනට අපි කරන්න ඕගලන්ට නොතියා ඉන්න ඕනක් පුළුවන් කිසි අවුලක් නැහැ ඒක ඉතින් අපි මේ ටික තියාගෙන යමු වීඩියෝ එකට නිසා creative නිසා ඔයා ඕන එකක් පාවිච්චි කරන්න ඔයාට survival වුණත් ඔයා ගාව තියෙන දේවල් පාවිච්චි කරලා මේක ලස්සනට කරගන්න පුළුවන් මම මට තියෙන කම්මැලිකමට මේ creative දාන් ඉන්නේ මොකද අලුත් world එකක් හදන්න මම ටිකක් කම්මැලිකම ඉන්නේ මොකද කරන්න දේවල් ගොඩක් තියෙනවා කරන්න දේවල් මම ගොඩක් හිතාගෙන හිටියා ඉතින් ඒ දේවල් කරන්න හම්බුනේ නැහැ මගේ world එක direct වෙලා ගියා ඔයගොල්ලෝ දකින්න ඇති මගේ කලින් Minecraft world එක video වල කියවන්නේ අපි අලුතෙන් Minecraft world එක හදලා පටන් ගමු එතකම් මම මේ වගේ පොඩි ආතල් ටිකක් ගන්නවා ඒවත් මම දාන්නම් මේ විදිහට වටෙන්ම තියාගන්න ඕනේ ඒක වැරදුනා පොඩ්ඩක් උස්සලන්න හරි මෙන්න මෙහෙම තියාගන්න මේ යට කඩලා ඉතුරු අපි අයින් කරගමු මොකද මේ පොඩ්ඩක් ඉඩ ඕනේ පල්ලෙහා ටිකේ අපිට ඊට පස්සේ උඩට යමු ඔයන් බෙරද ලස්සන බිම්මලක් ඉතින් මේ වගේ ඉතින් ඔයගොල්ලෝ මේ කැමති පාටක කාපට් එකක් දාලා මෙන්න මේ උඩ පොඩ්ඩක් සරස ගන්න ඕනේ ඒක ලස්සනට කරන්නේ ඒක ඔයාට නොකර ඉන්නත් පුළුවන් ඒකට කරන්න අවුලක් නැහැ ලස්සනයි ඉතින් ඔන්න ඔය විදිහට තියාගන්න ඔය විදිහට වටේම තියාගන්න ලස්සනට ඔයාට කැමති පාටකින් ඉතින් මම මේ ඔක්කොම එක පාටකට මොකක්ද එකට කියන්නේ එක පාටකට සරස ගන්න ඕන නිසා තමයි මේ විදිහට එකම පාටක් ගත්තා ඕගලන්ට වෙන පාටක් උනත් ගන්න පුළුවන් ඊට පස්සේ ඕගොල්ලෝ මෙන්න මේ මැදින් එක හිලක් කඩා ගන්න ඕනේ මොකද බිම්මල ඇතුළේ කරුවලයි බිම්මල ඇතුළේට එළිය එන්න මැදින් එක හිලක් කඩා ගන්න ඕනේ මැද බිම්මලේ තියෙන පොල්ල වගේ එක ඕගොල්ලෝ පහළටම කඩලා අයින් කරගන්න ඒක කැඩුවා කියලා බිම්මලට කිසිම හානියක් වෙන්නේ නැහැ ඔයාට අවශ්‍ය කරන ටික තියෙනවා ඊට පස්සේ අපි වීදුරු ගන්න ඕනේ මම කොළපාට වීදුරුවක් ගන්නෙ මොකද මම කොළපාට කාපට් පාවිච්චි කරපු නිසා ඉතින් ඕගොල්ලොත් ඒ වගේ වෙන පාටක වීදුරුවක් ගන්න කැමති විදිහක ඕගොල්ලෝ දාන කාපට් එකට පාට ගත්තා නම් ලස්සනයි ඊට පස්සේ මෙන්න මේ කොළපාට වීදුරුව උඩට හයි කර ගන්නවා එතකොට කොළපාට හුරු එළියක් ඇතුළට වැටෙනවා ඉතින් ඕගොල්ලෝ මේ වගේ පිස්සුවට ට්‍රයි කරලා බලන්න තව මම තව වීඩියෝ එකක් මේ වගේ කරනවා ඉතින් මේ වගේ මම වීඩියෝ සීරීස් එකක් පුළුවන් වුණොත් අදිනවා මට කැමති කැමති දේවල් ලස්සනට හදලා ඉතින් ඕගොල්ලෝ ඒවත් බලන්න මම සර්වයිවල් සීරීස් එකක් උතරන් එනවා ළඟදි මායෙත් අලුත් වැඩ ටිකක් එක්ක ඔන්න ඔයගේ ලස්සනට හදන්න ඊට පස්සේ ඕගොල්ලෝ මෙන්න මෙතනින් වටෙන් කඩා ගන්නත් ඕනේ ජනෙල් විදිහට දාලා අපි එකක් කරගමු මොකද බිම්මාල ඇතුළට හොඳට එළිය වැටෙන්න ඕනේ නැත්නම් මේ කරන වැඩේ ඇති වැඩක් නැති වෙනවා ඔන්න ඔතනින් කඩා ගන්න ඔය වගේම ඔයා හතර පැත්තෙම කඩා ගන්න ඕනේ ඒක නම් වැරදිලා ඒක අයින් කරගමු කොළපාට වීදුරුවක් අපි දාන්න ඕනේ ජනෙල් ඔක්කොම කොළපාටින් දාන්නේ ඕගොල්ලෝ කැමති පාට පාවිච්චි කරන්න ඕගොල්ලෝ මෙහෙම දෙයක් කරනවා නම් මම දාන්නේ කොළපාට ඉතින් මෙන්න මෙතන ඉස්සරහින් අපි දොරක් දා ගන්න ඕනේ අපි ඒකත් කරමු ඒකට අපි දොරක් අරන් තියාගමු ටිකක් වෙනස් විදිහක දොරක් ක්‍රියේටිව් නිසා මට ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන් ඕකේ අපි හොයාගමු මට කැමති විදිහ මෙන්න මේ දම් පාට එක හොඳයි වගේ මම ඒ දොරට ආසයි අපි ඒක දාගමු දැන් මම යට කැඩුවා යට කැඩුණු නිසා යට ෆවුන්ඩේෂන් එකක් දාගන්න ඕනේ අපි ඒකත් කරගමු ඉතින් මම දැන් හිතට එන બ્લોක් එකක් අරගෙන දාන්නේ ඒගොල්ලෝ ඒ කියන්නේ બ્લોක් එකක් මෙහෙම બ્લોක් එකක් දාන්න කියලා නීතියක් නැහැ ඕගොල්ලෝ කැමති બ્લોක් එකක් දාගන්න මම දැන් ෆවුන් මොකද දොරක් දාන්න ෆවුන්ඩේෂන් එකක් ඕනේ ඔයාලට පේන විදිහ දොර දැන් හයි වෙන්නේ නැහැ යටින් මම අදිනවා මට කැමති બ્લોක් එකක් අරගෙන මේ બ્લોක් එකේ නම් මොකක්ද දන්නෙත් නෑ මං එකක් තෝරලා ගන්නවා මේක හොඳයි වගේ
ඕකේ මෙන්න මේකෙන් අපි ওই වටේ තියෙන හිඩස් ටික පුරවගමු. වැරදිලා දොරහයි වුණා. අන්න ඔතන ওই වගේ එකක් තියාගන්න ඕනේ. මොකද දොරහයි කරන්න බෑ නැත්තම්. ඔගොල්ලොත් කැමති විදිහකට එක් කරගන්න. ඔන්න දොරහයි කරා. අපි ඔතනට පඩි පෙළකුත් දානවා. අපි තාම මෂ්රූම් එක ඇතුළට ගියේ නෑ. මං ඇතුළට ටිකක් පෙන්වන්නම් තව ටිකකින්. මෙන්න මේ වගේ මේ තියෙන ඉඩ ටික පුරව ගන්න. මොකද නැත්තම් වැටි වැටි යන්න වෙන්නේ අපිට ওই වලවල් තිබ්බොත්. ඔයගොල්ලෝ කැමති විදිහට එක් කරගන්න. මං ඔය මට හිතට ආපු બ્લોක් එකක් අරන් දැම්මේ. මෙතනින් පඩි පෙළකුත් අපි දාගන්න ඕනේ. අපි ඒකත් කරගමු. අපිත් ගැලපෙන පාටක පඩි පෙළක් තෝරගමු. දොර දම් පාටයි. ඉතින් පඩි පෙළක් දම් පාටට තෝරගත්තා නම් හොඳයි මගේ හැටියට. ඔයගොල්ලෝ කරන විදිහට එක් කරගන්න. නොදා හිටියත් කමන්නේ. ඕකේ මට දම් පාට બ્લોක් හම්බුණා. අපි දම් පාට બ્લોක් ටික දාගමු. පඩිපල හයි කරන්න මට මුලින්ම බැම්මක් වගේ බැඳ ගන්න වෙනවානේ. මෙන්න මේ මායි කරොත් බෑනේ. පඩිපල පාවෙනවා වගේ සීන් එකක් වෙනවානේ එතකොට. මට පඩි ටිකක් දාගන්න වෙයි. ඉඩ තියෙන නිසා බැඳගමු. ඒකට ගන්න ඕනේ બ્લોක්ස්. මංගා මේ තියෙන පාටින් બ્લોක්ස් ගත්තා නම් ගැලපෙනවා. කළු පාට બ્લોක්ස්. කළුත් නෙමෙයි දුඹුරු පාට කරු මොකක්ද අද කළුවක් තියෙන්නේ. ඔන්න ඔය විදිහට බැඳ ගන්න. ඔතනට එකයි. ඔතනට બ્લોක් එක දැම්මා. ඔහොම නෙමෙයි වැරදුනා. ඉස්සරහ පැත්තෙන් දාන්න වෙයි. ඕකේ. මෙතන එක બ્લોක් එකක් දාගමු. පස්සට ගිහිල්ලා මෙතනින් තව બ્લોක් එකක් දාගමු. අන්න හරි. දැන් ඔන්න පඩි පෙළේ වැඩේ හරි. අපි ගේ ඇතුළට ගිහින් බලමු ගේ ඇතුළේ අපිට මොනවද තව කරන්න තියෙන්නේ කියලා. ඔයාලට පේනවාද ගේ ඇතුළේ මුකුත්ම නැහැ. යට පාදමක්වත් නැහැ. මං දැන් ගියොත් මාව වැටෙනවා. අපි ඒ ටිකත් කරගමු. ඒ ටික කරන්නත් වෙනස්ම විදිහක් තියෙනවා මං ඒක කියන්න. අපි විශේෂ පාටක් පාවිච්චි කරන්න ගේ ඇතුළේ හැමදේටම මං පාවිච්චි කරේ කොළ පාට. ඉතින් ඕගොල්ලෝ පාවිච්චි කරන්න ඕගලන්ට කැමති පාටක්. මුලින්ම අපි මැද ටික සුද්ධ කරගමු. ඉතින් මම මේ දාපු පාටිම වීදුරු වතුරනවා බිමට. ඕගොල්ලෝ බලාගන්න මං ඒක කරන හැටි. අපි දැන් ආයෙ කොළපාට විදුරු ගමු. මං කොළපාට විදුරු ටික අයින් කරගත්තා ඉස්සෙල්ලා. කොහොම එක ආමේති හරි. මේකත් අරන් දාගෙන අපි මේ ටික වටේට සෙට් කරගමු. වැරදුනා වැරදුනා. ක්‍රියේටිව් වල කවුලක් තියෙනවා. ඔයගලන්ට වැරදුනොත් ඉවරයි. දැන් මම මේ බිම්මලේ නිකන් හරි ඔය බිම්මලට අයිති කෑල්ලක් කඩාගත්තොත් හිතන්නකෝ මම ජනෙල් කඩද්දි මගේ අතින් එහා පැත්තේ කෑල්ලක් කඩනවා කියලා. මට ඒකට කරන්න දෙයක් නැහැ. මට වෙන බිම්මලක් හොයාගන්න වෙනවා. මොකද ක්‍රියේටිව් වල අත තිබ්බ ගමන් කැඩි කැඩි යනවනේ. ඒක ප්‍රවේශමෙන් කරගන්න ඕනේ. බිම්මල් මගේ මේ හම්බෙච්ච වර්ල්ඩ් එකේ ඕනතරම් බිම්මල් තියෙනවා. තැන් තැන් වල ඉතින් වර්ල්ඩ් එකේ සීඩ් එක ඕන කෙනෙක් ඉන්නවා නම් ඉල්ලන්න. මම කමෙන්ට් ඩිස්ක්‍රිප්ෂන් එකේ හැරි දාලා තියන්නම්. ඒක අවුලක් නෑ. ඕකේ දැන් අපි ඇතුළට යමු. හතර පැත්තම හරි. දැන් මැද පුරව ගන්න ඕනේ. ඔයාලා පේනදි ලස්සනයි. ගොඩක් ලස්සනයි. ඉතින් බෑ මන්ද වටේ ජනෙල් හදලා නැහැ කියලා අපි ඒ ජනෙල් ටිකක් කඩාගමු. කොළපාට ජනෙල්ලේ එහා පැත්තට දාගමු. ඕකේ. දැන් ඇතුළට හොඳට එළිය එනවා. තාම එළිය මදි. අපි ඒක තව ටිකක් කරගමු. ඉතින් අපි එළියෙන් ගිනිමලයක් දාමු. කෝ මේක මේවා ගොඩක් පල්ලෙ හැදින ඕනනම් මට උඩින් සර්ච් කරන්නත් පුළුවන්. මම මේවට කියන හරිම නම් දන්නේ නැහැ. ඒක නිසා සර්ච් කරන්න ඕනනම් අපි හොයාගමු. ඕකේ. ඔන්න හම්බුණා ගිනිමැලේ. අපි තියලා බලමු ගිනිමැලේ තිබ්බහම වැඩේ අවුල් යයිද කියලා. අවුල් ගියොත් ඒක මාරු කරමු. මේ කෙරවල එක අයිනකින් තියාගෙන බලමු දැනට. ඕකේ ගිනිමැලේ හරි. දුම ගහන නිසා උඩින් හිලක් හදන්න වෙයිද? බිම්මලක් නිසා උඩින් හිලක් හැදුවොත් කැත වෙයි. අපි පොඩ්ඩක් බලමු ඒක. දැන් ඕනේ අපිට ඇඳක්.
ඔයගොල්ලෝ ඇඳක් හදාගද්දි ගැලපෙන්න හදාගන්න. මොකද මයින්ක්‍රාෆ්ට් එකේ එකම පාර්ට් එකනේ තියෙන්නේ. ඔයා කොළපාට විදුරු ගත්තොත් අනිවාර්යෙන් කොළපාට ඇඳකුත් තියෙනවා. ඔයාට දෙන කොළපාට ඇඳක් හොයාගන්න. අපි ඊට කලින් උඩින් පන්දන් ටිකක් ගහන් ඉමු. මොකද දැන් එළිය මදි. ගිනි මැලේ තිබ්බා කියලා අවුල්. ඒක හරියන්නේ නැහැ. ගිනි මැලේ අපි අයින් කරගමු. ඊට වඩා උඩින් පන්දන් ටිකක් ගහුවනම් ලස්සනයි. මෙතන ඉන්කයි, මෙතන ඉන්කයි. මෙතන පන්දමක් ගහන්න බෑනේ. මෙතන පන්දමක් ගහන්න බෑ. මොකද එහා පැත්තේ පන්දම තියෙන නිසා අපි මෙතන එකක් ගහගමු දෙපැත්තෙන්. මෙතනින් එකයි, මෙතනින් එකයි, මෙතනින් එකයි. ඕකේ, දැන් ආයෙ මෙතනින් එකක් ගහගමු. ඒතර හරි. ඒක ගැලපෙනවා. ගිනිමැලේ වැඩේට වඩා ඒක හොඳයි. ඕකේ, දැන් අපි ඇඳක් ඕනේ. ඒකට මම කලින් කිව්වා වගේ කොළපාට ඇඳක් ගමු. මොකද මම ගත්තේ කොළපාට වීදුරු. මෙන්න මේ කොළපාට තමයි මම ගත්තේ. ඒ කොළපාටින් ඇඳක් දාගමු අපි. මොකද මේ ගිය ඇතුළේ ගොඩාක් දේවල් දාන්නේ. ඔයාට ඕන කරන ටික දෙයක් විතරයි දාන්නේ. මොකද මේක නිකන් අර ලස්සනට හදන ගයක්. ඔයාට ඇතුළේ ඉන්න පුළුවන්. ඔයාට අවශ්‍ය කරන පොඩි බඩු ටිකක් තියාගන්න පෙට්ටියක් වගේ ඇතුළෙන් තියාගන්න පුළුවන්. ඕනනම් ආට ලිපක් මොනක් ඇතුළෙන් තියාගත්ත එක කවුලක් නැහැ. අපි පෙට්ටියකුත් ඉතින් දාගමු කීප එකේ ලස්සනට. මොකද අපි මේ බඩු ටික ගන්නට ඒතොර තියෙනවා. අප්පට ඇඩ් එකක් ආවා. මේ මොඩ් වර්ෂන් නිසා ඇඩ් වෙනවා. ඕකේ. දැන් අපි පෙට්ටියකුත් හරි ගිය ඇතුළේ අපිට ඕන කරන පොඩි පොඩි දේවල් ගොඩක් දේවල් තියෙනවා. මගේ දැන් ක්‍රියේටිව් වලට අනුව ඔය සර්වයිවල් කරනවා නම් අනිවාර්යෙන් ක්‍රාෆ්ටින් ටේබල් එක ඇතුළෙන් තියාගන්න. අපිට විත්ති වලට මුකුත් දාන්න බැරි වෙයි වගේනේ. මේ විදුරු විත්ති වලට දාන්න බැහැනේ. මේවා මේ අර වැට වගේ හදන ඒවානේ විදුරු වලේ. ඒක ඕනේ නැහැ. අපිත් ඔය විදිය හොඳයි. ඉතින් මට ගේ වටේ වටක් මොනක් ගහලා ඒක ලස්සනට කරගත්ත එක කිසි අවුලක් වෙන්නේ නැහැ. ඒක Tamanට කැමති විදිහට කරගන්න. ඉතින් මේ වගේ දේවල් try කරලා බලන්න. මොකද Minecraft කියන්නේ නිදහස් platform එකක්. Tamanට ඕන දෙයක් පිස්සු වැඩක් ඕන මගුලක් කර හැකියි. ඕගොල්ලෝ දැකලා තියෙන අනිත් YouTubersලා කරන දේවල් අපි මේ ඒ අතින් බලුවහම පොඩි පොඩි දේවල් කරන්නේ. ඉතින් මම හොඳ සර්වයිවල් සීරීස් එකක් උතාය පටන් ගන්නවා මගේ වර්ල්ඩ් එක බිල්ඩ් කරලා. අපි දැන් ගේ ඇතුළෙන් එළියට ගිහිල්ලා පොඩ්ඩ උඩට ගිහින් බලමු ගේ කොයි වගේද පේන්නේ කියලා. ඕකේ. අපි බලමු ඇතර කියලා ගේ කොයි වගේද පේන්නේ කියලා. ඇත්තටම ලස්සනයි. හිතුවට වඩා හොඳට ඒක උනා. අර කොළපාට ලයින් ටික මාරු විදිහට කැපිලා පේනවා. එහෙනම් ගයිස් අදට එච්චරයි. මම මේක නිකන් කරපු වැඩක්. ඉතින් ඕගලන්ට පෙන්වන්න ඕන නිසා වීඩියෝ එකක් කරා. ඉතින් කට්ටිය ගිහින් එන්නම් channel එකට subscribe කරලා තියාගන්න. ඉස්සරහට අලුත් අලුත් හොඳ content තියෙනවා. horror game series එකක් එම ගේනවා. ගිහින් එන්නම් කට්ටිය. සුබ දවසක්.